ආයුබෝවන් ඉපදීම සහ මරණය කියන්නේ හරියටම එකම කාසියක දෙපැත්තක් වගේ කියලා මට දැනෙනවා. හුස්ම කියන දේ අද නවතීද හෙට නවතීද කියන එක අපට තේරුම් ගන්න බෑ. ඒ කොහොම වුණත් තමන්ගේ ජීවිතය අවසන් වෙනවා කියලා දැනගෙන උත්සාහය අත් නොහැර ටෙරි ෆොක්ස්ගේ කතාව අපි හැමෝටම ලොකු ආදර්ශයක්. ටෙරි ෆොක්ස් කියන්නේ පිළිකා රෝගයට ගොදුරු තැනැත්තෙක්. පිළිකා කියන්නේ ටිකක් අවදානම් රෝගී තත්ත්වයක් කියන එක අපි හැමෝම දන්නවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒත් උත්සාහය සහ කැපවීම තියෙනවා නම් ශරීරයේ ලෙඩ වෙලා තිබුණත් කාටවත් අපිව පරද්දන්න බෑ. ඒ 1981 වසර. ඉතින් ටෙරි ෆොක්ස් තීරණය කරනවා කැනඩාව පුරාම දුවන්න. එයාගේ අරමුණ උනේ කැනඩාවේ ජීවත් වෙලා ඉන්න සෑම පුරවැසියෙක්ගෙනම ඩොලර් 1 ගාන එකතු කරගන්න. එයා දැනගෙන ඉන්නේ නැති තමන් මැරෙනවා කියන එක. ඒ වුණත් එයා තමන්ගේ අරමුණ වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. දින 143ක් ඇතුළත එයා තමන්ගේ අරමුණ ජයග්‍රහණය කළා. මේ කාලයේ වෙද්දී කැනඩාවේ ජනගහනය මිලියන 24යි. ටෙරීගේ කැපවීම නිසා ඇට් කැනේඩියානු ඩොලර් මිලියන 24.17ක් හොයාගන්න ලැබෙනවා. ඒ වෙනුවෙන් එයා කිලෝමීටර් 5373ක් දිව්වා. අපිට නම් ඇත්තටම මේ වගේ දෙයක් කරන්න හිතන්නවත් පුළුවන්ද? කොහොම වුණත් මාරය අපිව හොයාගෙන එන වේලාව අපට වෙනස් කරන්න බෑ. අවසානයේ ටෙරි ෆොක්ස්ට තමන්ගේ ජීවන ගමනට සමු දෙන්න සිද්ධ වෙනවා. ටෙරි මියගියත් එයාගේ මේ උත්සාහවන්ත ක්‍රියාව ගැන ලෝකයේ පුරාම කතා වෙන්න පටන් ගත්තා. ටෙරිගේ මරණින් අවුරුද්දකට විතර පස්සේ ටෙරි ෆොක්ස් පදනම නිර්මාණය වෙනවා. ඉතින් මේ පදනම පිළිකා රෝගීන්ට සවියක් වීමේ අරමුණින් කැනඩාව සහ ලෝකයේ රටවල් රැසක ධාවන තරඟ පවත්වනවා. ඒ වයින් ලැබෙන මුදල් පිළිකා රෝගීන්ගේ සුබ සාධනය වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මේ වෙද්දී පිළිකා රෝගය සම්බන්ධ පරීක්ෂණ කටයුතු වලට වගේම සුබ සාධන කටයුතු වලට ටෙරි ෆොක්ස් පදනම ඩොලර් මිලියන 715කට වඩා වැඩි මුදලක් එකතු කරලා තියෙනවා. මරණය අපි කාටත් පොදු දෙයක්. එදා ටෙරි ෆොක්ස්ගේ උත්සාහය නිසා අද විද්‍යා පීඩාවින්ද පිළිකා රෝගයට එරෙහිව සටන් කරන්න පදනමක් නිර්මාණය වුණා. ඒකෙන් මොනතරම් දෙනෙක්ට සේවයක් සැලසෙනවා ඇත්ද? ඇත්තටම මේ තරම් තමන්ගේ මරණයේ ඉදිරියේ ඒ ගැන හිතමින් කාමරයකට වෙලා දුක් අඳෝනා නගමින් ඉන්නේ නැතුව ඒ ගත කරපු ජීවිතයේ ඇතැම් විට අපට හිතා ගන්නත් අමාරුයි. ඒ තරම් දුරක් දිව ගිය එක අපට නම් හිතා ගන්නත් අමාරුයි. ඇතර මේක ඉතාමත්ම සංවේදී කාරණයක්. ඒ වගේම අපේ හිතට ජීවිතය ගැන යම්කිසි ආකාරයක අවබෝධයක් ඇති කරන කාරණයක්. ඉතින් මේ කතාව ගැන ඔබට හිතුණ දෙය කමෙන්ට් එකක් හැටියට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබත් මේ වගේ කතා දන්නවා නම් ඒවා ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.